අපි කියන part time job එකක් හොයාගන්න පුළුවන්. ඒකට තියෙන condition මොනවද? ඇත්තටම දසුන් part time job එකක් හොයාගන්න පුළුවන්. ඒකට කිසිම ප්‍රශ්නයක් නැහැ බාධාවක් නැහැ. ඒගොල්ලන්ට තියෙනවා limit කරපු කාල සීමාවක් වැඩ කරන්. ඒ කාල සීමාව ඇතුළත ඒගොල්ලන්ට ඕන දෙයක් කරන්න පුළුවන්. අනිත් එක මට විශේෂයෙන්ම කියන්න ඕනේ දැන් මේ බලන අයට මොකක් හරි බයක් වගේ තියෙනවා නම් ඇත්තට මෙහෙම දෙයක් නෙවෙයි අපි මේ කියන්නේ සැලසුම් කරගෙන යන්න කියන එකයි අපි අදහස් කරන්නේ. ඔව් plan කරගෙන ගියොත් ඔගලන්ට ගමන ලේසි. ඒකයි කියන්නේ නැත්තම් part time jobs ඕන තරම් තියනවා කරන්න. එතකොට මට මේ ආයතන වල නම් කියන්න බෑ. මේ ලෝකෙම ප්‍රසිද්ධ ආයතන තියෙනවා. ඒ වලට ළමයිව ගන්නවා වැඩ කරන්න. ලාංකික කියොත් ගිහිල්ලා එන ආයතන එහෙම අවස්ථාවන් දෙන්න අවස්ථාවන් හදාගෙන ඕන තරම් තියෙනවා. ඕන තරම්. මොකද ඇත්තටම කියන්න ඕන දසුන් ඒ කියන්නේ අපි රටක් ජාතියක් හැටියට ගත්තොත් කියන්නේ මිනිස්සු ගොඩාක් හොඳ තැන්වල ඉන්නවා මේ ලංකාවේ මිනිස්සු ගිහිල්ලා ඒක ඇත්තටම කියන්නේ අපිට ගිහම තේරෙනවා මේ කියන්නේ අපි මොන රටකට ගියත් අපි කොහෙට ගියත් දසුන් අපි යන්නේ අපේ ඔළුවත් එක්ක ඔළුවයි හදවතයි අරගෙන යන්නේ ඒව මේඩ් ඉන් ශ්‍රී ලංකා ඒව වෙනස් කරන්න සෑහෙන කාලයක් යනවා කොච්චර අවුරුදු 20 30 ඒ රටවල ජීවත් වුණත් අපි ලංකාවට ෆ්ලයිට් එකකින් ඇවිල්ලා ලෑන්ඩ් කරනකොට එන හැඟීම ඒක හැම මේ වචන නෙමෙයි මේ ඇත්තටම අපි හැමෝම විඳින දේවල් ඒක නිසා එතකොට ඕන තරම් තියෙනවා ලංකාවේ මේ මේ බිස්නස් හොඳට වෙල් ඩෙවලොප් හොඳට ඩෙවලොප් වෙච්ච හොඳට කරන බිස්නස් තියෙන ඒවල ලාංකිකයෝ ගොඩක් වැඩ කරනවා සමහරක් අය ඉන්නවා ස්පොන්සර් කරලා මෙහෙන් කට්ටියව අරගෙන යනවා ඒ වගේ ගොඩක් එහෙ තියෙනවා මේ කම්පැනිස් ලංකාවට රස්සාවල් දෙන يعني part time විතරක් නෙමෙයි full time රස්සාවල් දෙන ඒවා තියෙනවා එතකොට මේ ගොඩක් මෙහෙන් යන හැම ස්ටුඩන්ට් කෙනෙක්ම ඇත්තටම ඒ කියන්නේ ඒගොල්ලෝ උපරිම try කරනවා තමන්ම තමන්ගේ මුදල හොයා ගන්න උපය ගන්න එහෙම හොයා ගන්න පුළුවන්ද පුළුවන් ඕන තරම් පුළුවන් මොකද එහෙම කරනවා දැන් මේ දැන් ළමයි කරගෙන ඒවත් හොයාගෙන ඊට පස්සේ ලංකාවටත් සල්ලි එවලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ අනිත් වැඩ කටයුතුත් කරලා ඒ අතරතුරේ business උත් open කරලා ඔය හැම දෙයක්ම කරන්න පුළුවන් දසුන් ඒකට opportunity එකක් තියෙනවා කියන්නේ ඒ රටවල් මම මේ කතා කරන්නේ මම ඉන්න ඕස්ට්‍රේලියාව නිසා මට ඒක කන්ෆිඩෙන්ට්ලි කතා කරන්න පුළුවන් මං හිතනවා යුරෝපීය රටවල් හැම එකකම මේ වගේ තත්ත්වයක් ඇති යම්කිසි සිස්ටම් එකකට ඒ රටවල් හැදිලා තියෙන්නේ ඒක තමයි තියෙන වෙනස නැත්තම් එහෙත් ඉන්නේ මිනිස්සු අපිත් මිනිස්සු මේ රටෙත් ඉන්නේ මිනිස්සු හැමෝම මිනිස්සු පාලකයොත් මිනිස්සු හැමෝම මිනිස්සු හැබැයි අර හැදිලා තියෙන සිස්ටම් එක තමයි වැදගත් එතකොට එතෙන්ට ගිහිල්ලා වැටුනහම මේ ඉන්න ළමයිනුත් ඉතාමත් සාර්ථකව දිනු වෙනවා. ඒ කියන්නේ ඒකට ඇඩැප්ට් වෙන්න පුළුවන්. ඒ කියන්නේ හරිම මයිනර් ලෙවල් එකක් ඉන්නවා ඒකට ඇඩ්ජස්ට් වෙලා වැඩ කරන්න බැරි. හරිම පොඩි ප්‍රමාණයක් යන හැමෝම ලස්සනට ඒකට මේ අනුකූල වෙලා ඒ වැඩ ටික කරගෙන ඒගොල්ලෝ හොඳ ඕනෙට ඔපචුනිටිස් තියෙනවා. දැන් සමහර වෙලාවට ඒ අවස්ථාවන් ලබා ගන්න උත්සාහ කරන්නේ අපි දන්නවා සිඩ්නි වලට යන්න උත්සාහ කරනවා. මෙල්බන් වලට යන්න උත්සාහ කරනවා. දැන් බොහෝ දෙනෙක් ඊර වගේ තැන්වලට අනුසහ කරනවා වගේම කැන්බරා පර්ත් වගේ සමහර රීජනල් ඒරියාස් වල ආවොත් එහෙම නැත්නම් ජොබ් ඔපචුනිටිස් තිබ්බොත් එහෙම යන්න උත්සාහ කරන්නේ නැහැ. නෑ මට හීන තියෙන්නේ මෙල්බන් යන්න. නැත්නම් මගේ හීන තියෙන්නේ සිඩ්නි යන්න. සමහර වෙලාවට ඒ තැන්වලට ගිහලා සර්වයිව් වෙන්න උත්සාහ කරනවට වඩා රීජනල් ඒරියාස් කැන්බරා පැත්තට නැත්නම් පර්ත් පැත්තට ගියොත් එහෙම තියෙන අවස්ථාවන් මොනවද? කෙනෙක් සමහරවිට මේ පැත්තට අවධානයක් යොමු නොකරනවා වෙන්න පුළුවන්. අනේ බෑ කියලා අයින් කරනවා වෙන්න පුළුවන්. ඒ වගේ තියෙන අවස්ථාවන් මොනවද? ඇත්තටම දසුන් ඕක හොඳ ප්‍රශ්නයක් ඔයා ඇහුවේ මොකද ඒ ඒක මේ මිනිස්සුන්ගේ ඔළුවල හැදිලා තියෙන දෙයක් විදිහටනේ ඒ කියන්නේ හැම වෙලෙම මෙල්බන් හැම වෙලෙම සිඩ්නි ඔය දෙකන එන්නේ වැඩිපුරම මෙල්බන් වල තමයි මේ පොපියුලේෂන් එකේ ශ්‍රී ලාංකිකෙන් ඉන්නේ හැබැයි පර්ත් නැත්තම් ටස්මේනියා එහෙම නැත්තම් ඇඩිලේඩ් කැන්බරා ඒ පැත්තට ගිහිල්ලා ඒගොල්ලෝ දැන් ස්ටුඩන්ට් කෙනෙක් විදිහට හරි ගිහිල්ලා වුණොත් ඇත්තටම ස්ථීර පදිංචිය ලබා ගැනීමේදී ඒගොල්ලන්ට ඉතාමත් පහසුකම් තියෙනවා ඒකයි ඒ කියන්නේ අපි ලංකාවෙන් දන්නම් යන්නේ යන පැත්ත මොකක්ද කියන එක ඇත්තටම මේ ඒක මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන ප්‍රශ්නයක් මිසක් නැත්තම් රට ඇතුලේ එහෙම ප්‍රශ්නයක් නැහැ හැමතැනම ඊක්වලි
බෙදිලා ගිහිල්ලා තියෙන්නේ පහසුකම් හැම දෙයක්ම. හැම තැනම එක එක විදිහට පහසුකම් තියෙනවා. ඉතින් මිනිස්සු ගිහිල්ලා ඒක බලන්න ඕනේ දැන් සමහරක් වෙලාවට පර්ත් යන බෑකී කියන අය ආයෙන්නේ නැහැ මෙල්බන් වලට වගේ. ඇඩිලෙඩ් යන අය ආයෙන්නේ නැහැ මෙල්බන් වලට. ඒ කියන්නේ ඒගොල්ලෝ එහෙට ගිහිල්ලා පුරුදු වෙනවා. මොකද ලංකාවේ ඉඳන් යන කෙනෙක්ට ඕනම තැනක ජස් වෙන්න පුළුවන්. ඕනම තැනක මේ ඉන්න පුළුවන් දසුන්. එතකොට ඉතින් ඒක සාපේක්ෂයි. මම හිතනවා එන්නේ කොහෙද ඔපචුනිටි එක හිතන්න එපා මේක මෙල්බන්ද මේක සිඩ්නිද කියලා. ඔගොල්ලෝ ඔපචුනිටි එක ගන්න. මොකද ඕස්ට්‍රේලියාව කියන්නේ කොහේ වුණත් මිනිසුන්ට හොඳට සලකන රටක්.